අද වෙනකොට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකුගේම ප්‍රතිපත්ති රටට දැක ගන්න පුළුවන්. දැන් මේ ප්‍රතිපත්ති මාලාව තුළ ඔබතුමාලා කොහොමද දැක්ම තියෙන්නේ? ජාතික ජනබලයේ ගිය වැඩිපුරම අවධානය යොමු කළා තිබෙනවා මේ රටේ මේ පවතින දූෂිත නාස්තිකාර වංචාකාර කොමිස් ගිලින ඒ දේශපාලන සංස්කෘතිය මුළුමනින් වෙනස් කරන්න සිස්ටම් එකකට ගේන්න ඕන කම තියෙනවා. අපිට තියෙන විසඳුම තමයි විශේෂයෙන්ම අප නැණ වෙළඳපොළ ලක් කරගත්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකට සැලසුම් සහගතව ගමන් කළ යුතු. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රයන් වල රාජ්‍ය පංගුව වැඩි කරලා ඒවා සුබසාධන සේවාවන් හැටියට පවත්වාගෙන යාම පිළිබඳව අපි කල්පනා කරලා තිනවා. ඒකට සමාජ විෂමතාවය අවම කරමින් මොකද කියන්නේ ඒක සීරෝ කරන්න බෑ කාටවත්. ඒ වගේම ජනතාව උපරිම වශයෙන් මේ ආර්ථික ක්‍රමවේදයට දායක කරගන්න ක්‍රමයක් අපි අනුගමනය කරමින් යන්නේ. පළවෙනි අභියෝගය හැටියට බාර ගන්නවා රටේ පෞද්ගලිකංශයත් රාජ්‍යයත් ඒ වගේම තවත් කෝපරේටර්ස් වගේ අංශ මැදිහත් කරගෙන FDI යොදාගෙන රටේ දැවැන්ත නිෂ්පාදනයක් කරන්නේ. ඒකට අදාළ කරන විදිහට තමයි අපි රාජ්‍ය ව්‍යවහාර සකස් කරන්නේ. ඒකට අදාළ කරන විදිහට තමයි අපේ දේශපාලන පරිසර නිර්මාණය කරගන්නේ. තව පියවරක් ගිහිල්ලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකද විධායක ජනාධිපතිමේ අහෝස් කළා පාර්ලිමේන්තුවේ බලය පවරනවා කියලා කියනවා. ජනම විචාරණකට යන්න ඕනේ. ඉතින් ඒකට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න අපි සූදානම්. ඉතින් මේක තමයි අපේ ප්‍රතිපත්ති රාමුවේ මූලික දේවල්. අපි රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාර සහ පුරවැසි අතර තියෙන සබඳතා විධිමත් කරන්න සහ අත වශයෙන්ම මේකෙන් බලාපොරොත්තු වෙනවා බදුකරණය. බදුකරණය පිළිබඳ අද තියෙන මේ අයදුම්පත් පුරවන මේ ෆෝම් පුරවන කතන්දරය තියෙනවනේ. එතෙන්දී පුද්ගල අනන්‍යතාවය අඳුනා ගැනීම වැදගත්. ඒතොර මේ සඳහා අපි යුනික් ඩිජිටල් ඩෙන්ටිටි කියන මූලික කවුරු පිළිගත්ත සිද්ධාන්තය ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනින්. මුදල් කාසි නෝට්ටු හුවමාරු නොවන ඉලෙක්ට්‍රොනිකලි බැංකු අතර සහ කාඩ් මගින් ගනුදෙනු කරන ඉලෙක්ට්‍රොනිකලි ගනුදෙනු කරන සමාජය ගැන අපි කතා කරමු. ඩේටා ඉන්ටෝපරබිලිටි තත්ත්වය අපි ඇති කරගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය ප්ලැට්ෆෝම් එක අපිට හදාගන්න පුළුවන් නම් එතකොට බදු අය කර ගැනීම ඔටෝමැටිකලි කරන්න පුළුවන්. බදු නොගෙවන ව්‍යාපාරිකයන් වෘත්තිකයන් බදු දැලට හසු කරගන්න පුළුවන්. ඒ වගේම සමස්ත වශයෙන් සමාජය සාධාරණ ලෙස බදු ගෙවන නිසා පොදුවේ මිනිසුන්ගේ ආකල්ප වෙනසක් වෙනවා. ඒ කියන්නේ අපි හම්බ කරන දේ බදු ගෙවනවා. දුප්පත් මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. හැබැයි දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න අවශ්‍ය කරන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යයට අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමට මේ තාක්ෂණික උපාය මාර්ග අනුගමනය කරන්න පුළුවන්. අපි ඩිජිටල් වෙයි. හැබැයි ඒ ඇතුලේ හුදෙකලා දත්ත පද්ධතිය අපි හදාගන්නේ. අන්න ඒ ප්‍රශ්නෙට අපි අනිවාර්යයෙන්ම උත්තරයක් හොයනවා. ඊළඟ ආණ්ඩුව හදන වෙලාවේ ප්‍රසස්ස ජීවන තත්ත්වයක් ඊට ගැලපෙන සාධාරණ වෙළඳපළ තත්ත්වයක් වෙනුවෙන් අපි මහන්සි වෙනවා. මේ රටේ ගොවිජනයා වෙනුවෙන් යෙදවුම් සහනාධාර පැකේජයක් එක්ක අපි අලුත් ආණ්ඩුව වැඩ කරන්න කල්පනා කරන්නේ. සුධර්මන්, දෙදපුතුමකව ගොවියා පිළිබඳව මේ නිෂ්පාදකයා දිහා ගොඩක් වෙලාවට බලනවා අඩුයි. ඒ නිෂ්පාදකයා දිහා බලන අර්ථ ක්‍රමයක් තියෙනවද ප්‍රතිපත්ති මාලාවේ? අපි සාධාරණ දැනෙන යෙදවුම් සහනාධාර සංකල්පයකට යාම තුළ පමණයි ගොවියාගේ ලාභය, ගොවියාගේ ජීවන තත්ත්වය, කෘෂිකර්මාන්තයේ වෙත අලුත් පරම්පරාව පෙළඹවීම සහ යහපත් සාධාරණ මිලක් සහිත වෙළඳපළක් අවම වශයෙන් කන්න බොන්න ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකේ සාධාරණ මිල මට්ටමක් පිළිබඳ අපිට අපේක්ෂාවක් තියෙනවා. ඒ සඳහා වන බරපතල මැදිහත් වීමක් මේ සාධාරණ මිල තත්ත්වයන් සහිත වෙළඳපළක් වෙනුවෙන් විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සේවාවන් වගේම මේ විශේෂයෙන් දරුවන්ගේ පොත්පත් ටික පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාව මේ ජනාධිපතිවරණය ඡන්ද දෙන්නේ කණ්ඩායමකට නෙමෙයි. මේ ඔක්කොම ඡන්ද දෙන්නේ එක පුද්ගලයෙකුට. එතකොට මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ තනියෙන් තීන්දු අරගෙන නායකත්වයක් දීලා එක මෙහෙවන්න පුළුවන් කෙනෙක් එක අවුරුද්දකයි මාස තුනේදී උප්පු කරලා තිනවා. ඉතිහාසය ගැන මම කියන්න යන්නේ නැහැ. ඒකට පාදකුණේ ඒ තිබෙන්නා වූ දැනුම, පරණතභාවය සහ සියල්ල. ඒ නිසා තමයි මටත් පුදුමයි සභානායකවරයා හැටියට 50-36ක් අලුත් 50-36ක් එනකොට මේ කැබිනට් එකට දාලා මාසයක් ඇතුළත පනත ගැටුම්පත් වෙලා එනවා. මොකද කණ්ඩායමක් හිටියා පිටුපසින් ඒකට වැඩ කරන්න. ඒ විතරක් නෙමෙයි ශ්‍රේයන් සේමසිංහ සිඹලා පිටිය. ඒ අය තමයි IMF එකට ගිහිල්ලා වර්ල්ඩ් බැංක් එකට ගිහිල්ලා මේ ටීම්ස් එක්ක සාකච්ඡා කළේ ශ්‍රේයන් සේමසිංහ. ඒතුරු ඒ වගකීම අයිතු කළේ නැද්ද? ලෝක බැංකුවට උපදෙස් දෙන්න ගියේ නැහැ එතුමා. නමුත් එතුමට පුළුවන්කමක් තිබුණා මේ ශක්තිය ලබා දුන්න. එහෙමනම් කවුරු හරි කියනවා මේකට කරන්න දුන්නේ නැහැ කියලා. එතන පරස්පරයක් තියෙනවා. හැබැයි එතුමලට ඒ අවස්ථාව දුන්නානේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක දවසක් හරි ගියාද ඇමරිකා එක්සත් ජනපදයට, වර්ල්ඩ් බැංක් එකට, IMF එකට? හම්බ වෙන්නේ නැහැ. අරගොල්ල තමයි යව්වේ. හැබැයි ඒකට ඒ අවශ්‍ය කරන්නව විශේෂඥෝ ගත්තා. දැන් විදුලි බල මණ්ඩලය ගොඩ ගියේ කොහමද? දැන් සංස්ථා ගොඩ ගියේ කොහමද? 3.5 බිලියන් රාජ්‍ය බැංකු දෙකට ණය තිබුණා. මේ ටික ඇබ්සෝබ් කළා ට්‍රෙෂරි එකට. අරගෙන සීරෝ ගෙනල්ලා ඔපරේෂන් ප්‍රොෆිට් එක දැන් යන්නේ. ක්‍රෙඩිට් ලයින් එක, ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එක භාවිතා කරලා තමයි මේ මාස කීපේ මුල් ටික ඇදගත්තේ. තෙල් නැව මුදේ ගියා. ගෙවන්න ක්‍රමයක් නැහැ.
මේ 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 තත්ත්වයන් කලමනාකරණය කරන තමයි එතෙන්ට ගත්තේ.